දැන් පැහැදිලි වතුරකට ගලක් ගැහුවොත් මඩ වෙලා බොර වෙලා ඔකින මාළුන්ට උන් හිටි තැන් නැති වෙනවා. ඒ කියන්නේ යන්න ඉන්න තැනක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරමට අඳුරුයි. අඳුරුයි සහ හිර වෙලා ඉන්නේ පැටලලා ඉන්නේ තැනක. දැන් සාමාන්‍ය අපි හතරමං හන්දියකට ගියොත් නිවැරදි පාර හොයා ගන්න කිව්වොත් අපි ටිකක් විශ්මිතව බලන් ඉන්න මුන්න පාරද අපි යන්න ඕනේ කියලා. ඒ අවශ්‍ය පාර හරි පාර හරි විදිහට කියන්න ඕන ආයතන තියෙනවා. හැම ක්ෂේත්‍රයක් පැත්තම බැලුවොත් දැන් සංචාරක ක්ෂේත්‍රෙත් එහෙමයි, එහෙම නැත්නම් බැංකු ක්ෂේත්‍රෙත් එහෙමයි. අද අපි කතා කරන්නේ මේ වගේ දෙයක් ගොඩක් හයිලයිට් වෙන්නේ නැති දෙයක්. හැබැයි ඒක අපි හයිලයිට් කරලා මතු කළ යුතු දෙයක්. මොකද අනාගත පරපුරට රැකියා තියෙන ප්‍රශ්නේ අපි අර ඩිග්‍රියක් ගන්න රට යන්න ඕනේ කියන තැනට ඉන්නේ නැතුව ලංකාව ඇතුළත කොහොමද මේක කරන්න ඕනේ කියන එක සම්බන්ධව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වෙන කවුරුත් එක්ක නෙවෙයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් CPA කරුණාතිලක මහත්මත් එක්ක. ආයුබෝවන් සූදානම්. ඇත්තටම ශ්‍රී ලංකා බැංකුකරණ ආයතනය කියන්නේ මොකක්ද? අවිෂ්ක මං හිතන්නේ පළමුවෙන්ම මම ශ්‍රී ලංකා රූපවාහිනී ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න වෙනවා. අපේ ආයතනයේ පිළිබඳව දැනුවත් කිරීමට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තම ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනය කියලා කියන්නේ අර අවිෂ්ක කලින් කිව්වා වගේ ඕනෑම වෘත්තියකට අවශ්‍ය කරන මඟ පෙන්වීමේ ආයතනයක්. ඒතකොට ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනයේ සැදී පැහැදී ඉන්නේ ආරම්භ කරලා පවත්වගෙන ඉන්නේ දැන් අපි අවුරුදු 60ක් වයස 1964 ඉඳන් මේ බැංකුව ශාස්ත්‍රයේ වෘත්තිකයන්ට ශ්‍රී ලංකා මහා බැංකුව ඊපස් රාජ්‍ය බැංකුව සහ අනෙකුත් පෞද්ගලික බැංකු. ඒතරකුත් නෙමෙයි මූල්‍ය ආයතන ලියාපදිංචි මූල්‍ය ආයතනවල සේවය කරන සේවකයන්ට අවශ්‍ය කරන කාලීන දැනුම සහ පුහුණුව ලබා දීම තමයි අපේ මූලිකම පරමාර්ථය. එතකොට ඇත්තම අර වගේ කවිෂිකෝ වගේ ඒ ඕනෑම වෘත්තියක සැදී පැහැදී රාජකාරී කරන්න ඉදිරියට යන්න ඒහා සම්බන්ධව තමන්ගේ අදහස් එකතු කරන්න මග පෙන්වන ආයතනයක් තමයි අපි. ඔව් දැන් සාමාන්‍ය අපිට ඔකේ ප්‍රශ්නයක් කරනවනේ කොහෙන්ද මේක නියාමණය වෙන්නේ, එහෙම නැත්නම් පාලක මණ්ඩලයක් තියෙනවද, කොහොමද ඒ සංයුතිය? ඔව් 1964 ඇත්තරම බැංකුවරන්ගේ ආයතනය ආරම්භ කළා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත. එතෙන් සිට මේ දක්වාම මහ බැංකුවේ අනුග්‍රහය ඒකම රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකුවල අනුග්‍රහයෙන් තමයි පවත්වගෙන එන්නේ. ඉතින් අපේ පාලක මණ්ඩලයක් ඉන්නවා. පාලක මණ්ඩලයේ සභාපතිතුමා නිල වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරියෙක්. වරේ කෝවරියා. ඊළඟට උපසභාපති මහ බැංකුවේ සහකාරාධිපතිවරයෙක්. ඊට පස්සේ අනෙකුත් පාලක මණ්ඩලයේ සමාජිකයෝ වෙන්නේ මහ රාජ්‍ය බැංකුවල සහ අනෙකුත් පෞද්ගලික බැංකුවල ප්‍රදායක විධාන ප්‍රධාන විධායක නිලධාරී. ඔව්. අර අපි ඊට පස්සේ කතාබහෙදී කිව්ව ඔබතුමා මේ මහ බැංකුව තමයි හදවතනේ. ඔව් මම ඒ වෙලාවේ කිව්වේ මේ ඇතරම මූල්‍ය පද්ධතිය ගත්තොත් අවිෂ්ක මූල්‍ය පද්ධතිය හරියට අපි සංසන්දනය කරනවා අපේ රුධිර දාවන පද්ධතිය හැටියට. දැන් අපේ හાર્ට් එක තමයි මහා බැංකුව. රුධිරය දැන් අපේ ශරීරේ ප්‍රා රුධිර දියුණු රුධිරය නිකන් මුදල් ඒ වගේ. ඊළඟට බැංකු සහ මූල්‍ය පද්ධතියෙන් තමයි මේක බෙදා හරින්නේ. එතකොට ඒ සිස්ටම් එක හරියට වැඩ නොකරොත් අපේ ශරීරය වැඩ කරන්නේ නැතුව වගේ ආර්ථිකය කඩා වැටෙනවා, ආර්ථිකය නතර වෙනවා. ත්‍රේහින්දා ඒ සමස්ත ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න, කාර්යක්ෂමක ක්‍රියාත්මක වෙන්න, සම්පත් ගලාගෙන යන්න ඕන කරන පහසුකම් සපයන්නේ මහ බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතිය. දැන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයට ගිහිල්ලා ඔබට චෙක් එකක් මාරු කරන්න බෑ. එහෙම නැතුව මුදල් ගනුදෙනුවක් කරන්න බෑ. හැබැයි ඊට එහා ගිය වැදගත් ක්‍රියාවලියක් මේක ඇතුළු වෙනවා. මේ වැදගත් ක්‍රියාවලිය ගැන තමයි කතා කරන්න යන්නේ. ඇත්තට මොකද්ද බැංකුකරුවන්ගේ ආයතනයේ තියෙන වැදගත්කම? මම අර කලින් කිව්වා වගේ වැදගත්කම තමයි ඒක අවිෂ්ක මං හිතන්නේ ඒකට අදාළ කාරණේ කලින්ම කිව්වා. වැදගත්කම තමයි කෙනෙකුට වාණිජ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක වැඩ කරන කෙනෙකුට තමන්ගේ රාජකාරියේ ඒ අංශ කොහොමද කෙරෙන්නේ? ඒ අංශවල තියෙන න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම මොනකොහොමද තියෙන්නේ? ඒතරක් නෙමේ ඊට අමතරව විශේෂිත අංශවල දැනුම කොහොමද මම ලබා ගන්න ඕන කියන යම්කිසි කෙනෙකුට දැනට රාජකාරිය කරන කෙනෙකුට ඒ දැනුම අවශ්‍ය කරනවා නම් ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනය තමයි එකම තැන. ඒතරකුත් නෙමේ දැන් දැන් මේ අත කාලේ අපි දන්නවා අස දැන් උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත්ුණා. දැන් මේ වෙනකොට දෙමව්පියෝ සහ ළමයින් හිතන ඇති මම වෘත්තියක් කරන්න මොන වගේ වෘත්තියක්ද හොයා ගන්න ඕනේ. එතකොට ඒකදී යම් කෙනෙකුට බැංකු ක්ෂේත්‍රය මේක හොඳම ක්ෂේත්‍රය කියලා හිතලත් ඒකට අවශ්‍ය සුසුකම් ලබා ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒකටත් අපි අවස්ථාවන් සපයනවා. ඒ කියන්නේ දැනට වෘත්තිකයන්ට සහ අනාගතයේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයන්ටත්
අපේ ආයතනයේ පහසුකම් තියෙනවා. අන්න වැදගත්ම පොයින්ට් එකට ආවා. දැන් සාමාන්‍යයෙන් අපි දේශපාලනය ගත්තත් එහෙම නැත්නම් කලාව ගත්තත් වෙනස් වෙමින් ඉදිරියට යන්නේ හැමදේම. දැන් බැංකු කරන ශාස්ත්‍රය වුණත් 18 වන සියවසේ තිබ්බ බැංකු ශාස්ත්‍රයට අදාළ බැංකු ශාස්ත්‍රය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් විදේශ මුදල් හුවමාරු මේ හැමදේම යාවත් කාලීන වෙනවා. එතකොට දැන් පාඨමාලා කිහිපයක් ආරම්භ කරලා තිබ්බා නව නිර්දේශය යටතේ තවත් පාඨමාලා හඳුන්වලා දාලා තිබ්බා තහ අනාගතයේ තව ඉලක්කයන් කරා යන්න ඔබතුමාගේ අදහසක් තියෙනවා. අපි පාඨමාලාව ගැන කතා කරමු. ඔව් පාඨමාලාව ඇත්තටම අර මං කලින් කිව්වා වගේ ඒ අවශ්‍ය කරන ධර්ම සහ මේ අත්දැකීම් තමයි ලබා දෙන්නේ. බැංකු ශාස්ත්‍රය ගත්තාම අවිෂ්කේ කාලීනව ක්‍රමයෙන් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. විශේෂයෙන් මේ තාක්ෂණික දියුණුවත් එක්ක බැංකු ක්‍රමයේ විශාල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. පැහැදිලිව. එතකොට දැන් අපි පොඩි කාලේ බැංකුවකින් සල්ලි ගන්න ඕන නම් උදේ බැංකු වාරණකම් ඉන්න ඕන. දැන් අවිෂ්කට පුළුවන් ඇඳේ ගෙදර ඉන්න ගමන් ටක් ගාලා සල්ලි යවන්න. ඒතර ඒ තරමට බැංකු ක්‍රමයේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒ තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක අපිට සිද්ධ වෙනවා ඒකට අනුගත වෙන්න තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද? තාක්ෂණය භාවිතා කරලා අනුකූත් බැංකු සේවාවල් පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ පවත්වාගෙන යෑමේදී මතුවෙන අවදානම් මොනවද? ඒ සියලු දෙයක් පිළිබඳව තියෙන தත්ත්වය මොකද්ද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද? ඒකෙන් මතුවෙන ගැටලු මොනවද? ඒ සියලු දේවල් පිළිබඳවම අපිට කාලීනව අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ දැනුම ලබා ගන්න. ඒතර අපේ පාඨමාලාවත් අපි කරන්නේ ඇත්තරම කාලීනව මේ වෙනස්කම් වලට අනුගත වෙන ආකාරයට සුසුසු ආකාරයට පාඨමාලාව විනාශ කරනවා. දැන් මේ වර්තමානයේදී අපි එක්දා මේ අවුරුද්දේ ජුනි මාසයේ අලුත් පාඨමාලාවක් හඳුන්වලා දුන්නා. ඒකෙදී අර මං කලින් කිව්වා වගේ මේ දක්වා ඇතිවලා තියෙන වෙනස්කම් වලට මුහුණ දෙන්නේ කොහොමද කියන අවශ්‍යතාවයට අපි අරමුණු කරනවා වගේම අනාගතයේදී මේ යන වේගයෙන් ගියොත් අනාගතයේ මොන වගේ වෙනස්කම් ඇති වේද? ඒකටත් සුදු අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙන්න උත්සාහ කරනවා ඒ බලාපොරොත්තු වෙන වෙනස්කම් අනුව. ඊට අමතරව අපි මේ පාඨමාලාවේ තවත් තියෙන විශේෂත්වයක් දැන් මේ දක්වා අපි ඇත්තටම බැංකු කරුවන්ගේ ආයතනයෙන් අපි ලබා දීලා තියෙන්නේ ඩිප්ලෝමා ලෙවල් එක දක්වා අවශ්‍ය කරන සුසුකම් විතරයි. නමුත් දැන් අපිට බැංකු ශාස්ත්‍රයෙන් ලැබිලා තියෙන ඉල්ලීම් අපිට තව මේකට උපාධියක් මේකට දෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. අපි ඒකත් සලකලා බලලා කාලීන අවස්ථාවේ අනුව ඒ උපාධි පාඨමාලාවක් හඳුන්වා දීමට අවශ්‍ය කරන පදනම තත් එක තමයි මේ අලුත් අපි පාඨමාලාව හඳුන්වලා දීලා තියෙන්නේ. අපි ඔය ගැන වැඩිදුරටත් කතා කරන්න ඕන. අපි ඒ ගැන කතා කරමු. අද අපිත් එක්ක ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ ගරු අධ්‍යක්ෂ ජෙනරාල් තුමා තමයි ඉන්නේ CPA කරුණාතිලක මහත්මයා. ඉක්මනින් අපි විරාමයකට ගිහිල්ලෙමු. විරාමයෙන් පසු නැවතත් මේ කතාබහත් එක්ක එක්වෙමු. දැන් බැංකු කරන ශාස්ත්‍රයට එන්න ඉන්න කෙනෙක් ගොඩාක් වෙලාවට දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන ඩිප්ලෝමා එකක් එහෙම නැත්නම් සර්ටිෆිකේට් කෝස් එකක් කරනවා නම් කොහොමද කරන්නේ ඒක දන්නේ. දැන් මම හිතන්නකෝ ත්‍රිකුණාමලේ ළමෙක් ඔන්න අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නිම කරලා ඉන්නවා. දැන් බැංකු කරන බැංකු කරුවන්ගේ ආයතනයට මම මේ රෙජිස්ට්‍රේෂන් එක වෙනවා නම් මේ සර්ටිෆිකේට් කෝස් එක කරන්න එනවා නම් මම මොකද්ද සපුරා යුතු සුදුසුකම්? ඔව් එයාට මූලික වශයෙන් අවශ්‍යතාවය උසස් පෙළට S3ක් තියෙනවා නම් ඒක ආරම්භක සුසුකම්. හරි. ඒ වගේ කෙනෙකුට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ කට්ටියගේ ඉල්ලුම් පත්‍රය සබ්මිට් කරන්න ඉදිරිපත් කරන්න. ඊට පස්සේ එයාට පාඨමාලාව හදන්න ඕන නම් අනිවාර්යෙන් එයා කොළඹට එන්න ඕනකමක් නැහැ. මොකද අපේ අනුමැතිය ලබාගත් අධ්‍යාපන ආයතන තියෙනවා දැනට ලංකාව පුරා. එතකොට ත්‍රිකුණාමලයේ ඉන්න කෙනෙකුට ත්‍රිකුණාමලයේ අපේ තියෙන ආයතනයකට ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. භාෂාව පිළිබඳව ගත්තා. භාෂාව පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. භාෂා තුනෙන්ම අපි ඉදිරිපත් කරනවා මේ පාඨමාලාව. භාෂා තුනම සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියන තුනෙන්ම අපි ඉදිරිපත් කරනවා. කියන්නේ භෞතිකව කොළඹට ඇවිල්ලා ඕනනම් ෆිසිකලි අපිට එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. ඒක ඔන්ලයින් ඔන්ලයින් දැන් මෙහෙම අපි දැන් අතන අර කොවිඩ් කාලේදී අපි ඔන්ලයින් ආරම්භ කරා. තවමත් ඒක පවත්වාගෙන යනවා අපි. එතකොට අපි කෙනෙකුට ඇවිල්ලා පාඨමාලාවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ පාඨමාලාවට ඒ වෙලාවෙම ඔන්ලයින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් කවුද මේක මෙහෙවන්නේ කියලා. ඇත්තටම මොකද මේ කෝසස් මෙහෙවන්නේ කවුද? කෝසස් මෙහෙවන්නේ අපිට තියෙනවා ඇකඩමික් කවුන්සිල් එකක්. ඒ කියන්නේ ඒ ඇකඩමික් කවුන්සිල් එකේ ඉන්නවා විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඊළඟට බැංකු වලින් අපිට නම් කරපු සීනියර් විශේෂිත අධ්‍යක්ෂීම් තියෙන දැනුම් තියෙන අය. ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි කාලීනව ඇති වෙලා තියෙන වෙනස්කම් වලට මොන වගේ පාඨමාලාවක්ද අවශ්‍ය වෙන්නේ කියලා ඒක ඩිසයින් කරන්නේ. ඒක හරිගස්සන ඒ කට්ටිය. ඊට පස්සේ ඒ හරිගස්සව පමණින් අපිට ඒක ඉදිරිපත් කරන්න බෑ. ඒක අපි අපේ පාලක මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පාලක මණ්ඩලයට ඉදිරිපත් කරපුවාම අපි ඒක සාධාරණීකරණය කරන්න ඕන.
මේ කෝස් එක තියෙන්නේ මෙන්න මේකට මේ කෝස් එක තියෙන්නේ මේකට කියලා සාධාරණීකරණය කරන්න ඕනේ. එහෙම කරලා තමයි එතකොට ඇකඩමික් කවුන්සිල් එකෙන් ඩිසයින් කරලා ඒක පාලක මණ්ඩලයෙන් අනුමත කරලා ඒ අනුමත කරපු පාඨමාලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඔව් එතකොට මේ පාඨමාලාව කරන්න අධ්‍යයන පුදු සාධක පත්‍ර උසස් පෙළ මොන විෂය ධාරාවෙන් S3ක් ගත්තත් ඒක ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් නෑ. හරි දැන් ඔබ ගෙදර බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ උසස් පෙළ කරලා ගෙදර ඉන්න. එතකොට උසස් පෙළ ගිය අවුරුද්ද කරපු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් හිතන්නේ මොකද්ද කරන්න ඕනේ කෝස් එක කියලා. බැංකු කරන ශාස්ත්‍රයට එන්න පුළුවන් නම් ඔන්න හොද අවස්ථාවක් තියෙනවා. S3ක් විතරයි අවශ්‍ය වෙන්නේ අධ්‍යයන පුදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයට. දැන් අවසාන වශයෙන් අපි කියමුකෝ උසස් පෙළ විභාගයේ කරපු කෙනෙක්ට ඔබතුමා දෙන පණිවිඩය මොකක්ද? ඔව් දැන් ඇත්තටම උසස් පෙළ විභාගයේ දක්වා අධ්‍යයනය කරන ළමයි ද්විතීයික අධ්‍යාපනය තමයි ලබන්නේ. හ්ම්. එතකොට ද්විතීයික අධ්‍යාපනයේ අවසානයේ තමයි උසස් පෙළ. එතනින් තමයි ඒ කට්ටියගේ ජීවිතයේ වෙනස් වෙන සම්දිස්ථානය. හ්ම්. එතෙක් ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ අනුග්‍රහය යටතේ ආපු අයට සිද්ධ වෙනවා තමන්ටම ගැළපෙන වෘත්තියක් තමන් විසින් ස්වාධීනව තෝරගන්න. හරියට හරි. එතනදී බලන්න ඕන තියෙන අවස්ථා මොනවද? ඒ අවස්ථාවක් ගත්තොත් ඒ අවස්ථාව වලින් හොඳම එක මොකද්ද? ඉදිරියේදී අනාගතයේ ඒ කට්ටියගේ ජීවිතයේ ගොඩනගාසකට හරියස්ස ගන්න තියෙන ශාස්ත්‍රය මොකද්ද? එහෙම බලපුවම බැංකු කරුවන්ගේ බැංකු ශාස්ත්‍රය ඉතාම වැදගත් ශාස්ත්‍රයක්. මොකද දේශීය වශයෙන් විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් වුණත් තමන්ගේ වෘත්තීය ක්‍රියාවටනංග වල හොඳ ජීවිත තත්ත්වයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ ලබා ගන්න තියෙන අවස්ථාව පාදා දීම සහ ඒකට අවශ්‍ය කරන දැනුම සහ අධ්‍යක්ෂින් වලින් බලගැන්වීම තමයි බැංකුවරුන්ගේ ආයතනයේ කරන්නේ. ඔව්. ඊට පස්සේ දැන් ওই කෝස් එකේ උරුණාට පස්සේ අවශ්‍ය කරන රැකියා වෙළඳපොළට කොහොමද ඒගොල්ලෝ යොමු කරන්නේ? දැන් මෙහෙමයි. දැන් ඇත්තටම අපි කිව්වා වගේ බැංකුවරවල බැංකුවල දැනට රැක සේවය කරන අයට අපි දෙනවා. එන්නත් පුළුවන්. ඔව්. ඊට අමතරව දැන් මේ අපේ සුසුකම විශේෂ සුසුකමක් හැටියට සලකනවා බැංකු ශාස්ත්‍රයේ ඉල්ලුම් පත්‍ර කැඳවල ඒ කට්ටියව තෝරා ගැනීමේදී මේ සුසුකම තියෙනවා නම් ඒ කට්ටියට වැඩි අවස්ථාවක් තියෙනවා සහ ජාත්‍යන්තරයේ පාව පිළිගන්න පිළිගන්නවා දැන් අපි එක අපි දැන් මේ අලුතින් හඳුනා දීපු පාඨමාලාව එංගලන්තයේ නොදෙම්බ්‍රියා යුනිවර්සිටියේ පළවෙනි සහ දෙවෙනි අවුරුද්දට සමාන කරලා ඒ කට්ටිය සලකනවා එතකොට තුන්වෙනි අවුරුද්ද කරලා එන්න දෙනවා තුන්වෙනි අවුරුද්ද කරලා ඒ කට්ටියට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් ඔබට මේ කතා කරන්න පුළුවන් මේ කින දුරකථන අංකයට 3021 24 277 0112 42 77 එහෙම නැත්නම් 076 14 83 395 කියන දුරකථන අංකයට කතා කරොත් ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න කොහොමද මේක ලියාපදිංචි වෙන්නේ සහ ඊතුරු කාරණා සම්බන්ධයෙන් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ විශේෂ කෙනෙක් සහ මේ විශේෂ දේ පිළිබඳව කතා කරද්දී හොඳ ආයෝජනයක් වෙයි ඔබේ අනාගතයට බොහොම ස්තුතියි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සීපීඒ කරුණාතිලක මහත්මයාට ඔබට සුබ දවසක් ඔබ කියපු දේවල් සම්බන්ධයෙන් ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන් ටීවී එක ඉස්සරහ ඔබ වාඩිලා ඉන්නවා නම් පොඩකේගෙන අවධානයෙන් පසු වෙන්න කියලා ආරාධනා කරමි